පටන් ගමු ස්ටිල් ලයිෆ් එක. ආයුබෝවන් හැමෝටම ඒපය එක ටෝන් කරගන්න ගමන් ආට් ලයිෆ් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. වැඩිපුර සායම් ටිෂු එකකින් මේ විදියට අයින් කරගමු. ස්කෙච් එකට මම dark and warm color එකක් පාවිච්චි කරනවා. එතකොට මට light and cool background එකෙන් පැහැදිලිව ස්කෙච් එක බලා ගන්න පුළුවන්. මොකද අපිට ස්කෙච් එක හැම වෙලෙම clearly බලා ගන්න තියෙන්න ඕන. ඇත්තටම මම මේ painting එකට පාවිච්චි කරන්නේ oil paints. සාමාන්‍යයෙන් අපි oil paints එක linseed oil, artist turpentine පාවිච්චි කරනවා. මෙතනදි මම sketch එකට turpentine පාවිච්චි කරනවා ඉක්මනට sketch එකේ වැඩ ඉවර කරගන්න ඕන නිසා. මොකද ඉක්මනට වේල ගන්න ඕන නිසා. ස්ටිල් ලයිෆ් එකට ඇලුමිනියම් ඔබ්ජෙක්ට් එකක්, ග්ලාස් ඔබ්ජෙක්ට් එකක් වගේම සෙරමික් ඔබ්ජෙක්ට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් තුනක්. ස්කෙච් එකට මම පාවිච්චි කරන්නේ ෆ්ලිබර් බ්‍රෂ් එකක්. ස්ටිල් ලයිෆ් එකක් ස්කෙච් කරනකොට අපේ පේන්ටින් එකේ ඔබ්ජෙක්ට්ස් වල තියෙන ෆෝම් එක හරිම වැදගත්. ඒ වගේම eye level එක ඉතාම වැදගත්. මේ painting එකේ object වල eye level එක හදිසියවත් eye level 3ක් විදියට වුණොත් still life එක අසාර්ථක වෙන්න පුළුවන්. මේ අඳින painting එකේ objects තියෙන්නේ eye level එකට ටිකක් පහලින් කියලා හිතාගන්න පුළුවන් වෙයි. තියෙන ඉම්පෝටන්ට්ම පොයින්ට් එක තමයි පර්ස්පෙක්ටිව් කියන්නේ. ඒ කියන්නේ දුර තියෙන ඔබ්ජෙක්ට්ස් ළඟ තියෙන ඔබ්ජෙක්ට්ස් වලට වඩා සාපේක්ෂව පුංචියට ස්කෙච් කරන්න ඕන. ඒ වගේම තමයි එකම ඔබ්ජෙක්ට් එක ඇතුළත් පර්ස්පෙක්ටිව් තියෙන නිසා ඒ ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන. ඒත් එක්කම මේ හැම ඔබ්ජෙක්ට් එකක් අතරම තියෙන ස්කේල් ඩිෆරන්ස් එක තේරුම් ගන්න ඕන වගේම ස්කෙච් එකට ඒව ඇතුළත් කරන්න ඕන. මේ කලින් කියපු කාරණා කීපය හරියට ප්‍රයෝජනට ගත්තොත් හොඳ ස්කෙච් එකක් කරගන්න පුළුවන් වේවි. හොඳ ස්කෙච් එකක් හැම වෙලේම හොඳ පේන්ටින් එකක් නිර්මාණය කරන්න අත්වලක් වෙන්න පුළුවන්. මේ කාරණා ටික මතක තියාගෙන ඊළඟ වීඩියෝ එකෙන් පේන්ටින් එක බිල්ඩ් කරන්න පටන් ගමු. වීඩියෝ එක ගැන වැඩිදුර විස්තර අපි කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. සුබ දවසක්.